विंदी भव सत्याय मागे सितद ए मगट यमु वेवा जीवितयम पुदा तमसेनग रकगत भव सत्याय मागे जीवितयद ए मगट यमु वेवा मागे सिरस महाकारुणिकयन् वहन्सेट सुयानक वेवा मागे हदवत बुदु कुटियक वेवा दिय पोदाक नेति कतरट महावैसाक वेवा अंधकारयट आलोकयाक वेवा रुवलाक नेति नेवट रुवलाक वेवा तारनय करन्नट पालमाक विम्वा शांति नायक यन वहन्स मागे जीवितय बुद्ध पूजावक लेसिन पूजा करमी बुदु सिरी पामुल पादु विल्लक सेन दास एक वेमी पापिस्ना बिस्सक सेन मान निशायम पुंसंद से अपवित गलाइन्ने उबवाहन से गे हदवतिन गलागिय सिसिलासाई उदेशन रन हिरु से गलागेन एन्ने अवबोधये रस किरनाई महाबुदु अनुहसिन मावेला गनित्वा मागे जीवितय मे मोहते पटन सिरिपा
සිරේ පාසිඹිමි බැතියෙන් සියලු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා පූජා අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු වේවා ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා මාගේ සිරස මහාකාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේවා දිය පොදක් නැති කතරට මහාවැස්සක් වේවා අන්ධකාරයට ආලෝකයක් වේවා රුවලක් නැති රුවලක් වේවා තරණය කරන්නට පාලමක් වෙම්වා ශාන්තිනායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි බුදු සිරිපා මුල සෙයින් දාසයෙක් වෙමි පාපිස්නා බිස්සක් සෙයින් මානය දුරලමි නිශායම් පුන් සන්දසේ අප වෙත ගලා එන්න
ගලාගිය සිසිලසයි උදේසන රන් හිරුසේ ගලාගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි මහබුදු අනුහසින් සාධකයන් ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීශවර එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත මාගේ ගුරුදේව මාහිමිපාණන් වහන්සේ එවැගේම මුලසුනේ වැඩ සිටින ආචාර්ය හාදපැල්පොළ මහින්දනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද දවස තුළ පිංක මෙහි මූලික දායකත්වයේ දරන අරලිය මහත්මා ඒ වගේම මාලා නෝන මහත්මිය ඒ පුතුණුවන් ඒ වගේම දේනියන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ දිල්හාර හසිත ජීවනි ඒ කියන පවුලේ දුවා දරුවන් එක්කාස වෙලා ඒ වගේම ඒ රත්න නෝන මහත්මිය සහභාගීත්වයෙන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අරලිය මහත්මාත් ඒ වගේම මාලා නෝන මහත්මිය ඔබ දෙපළ පින්කම සිදු කරලා මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 11කට උඩදී මේ ගියා වූ මින්රාදා හංසිනී අරලිය ඒ දියණියට පින් අනුමෝදන් කිරීමට ඒ ආදරණීය බාල දියණියට ඒ ආදරණීය නංගිට පරලෝගමන සුවපත් වේවා මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යන සත් චේතනාවෙන් යුක්තව ආදරණීය දෙමව්පිය හැටියට ඔබ දෙපළ මේ මොහොතේ පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම ඒ දූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු ඒ වගේම ඔබ දෙපළ කරන කියන ඒ රැකී රක්ෂා ආදී ඒ සියලු කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා යන චේතනාවෙනුත් ඊවැගේම පින්කමට සහභාගී වෙන්නා වූ සියලු දෙනා නමින් මේ ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඊවැගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ කායික සනසීම මානසික සනසීම උදා වේවා යන චේතනාවෙන් යුක්තව අරලිය ගුණරත්න මහත්මා ඒ නෝන මහත්මිය ඒ දෙපළ මේ විහාරස්ථානයේ ඈත අතීතයේ ඉඳලා මේ විහාරස්ථානයේ නිත්‍ය දායකත්වයේ දරමින් ඒ වගේම ප්‍රමුඛ පිළේ දායකත්වයේ දරන මේ විහාරයේ විහාරාධීශර නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයට ඉතා ලෙන්ගත් එවගේම මේ විහාරස්ථානයේ දියුණුව උන්නතිය වෙනුවෙන් තමන්ගේ ධනය ශ්‍රමය එවගේම තමන්ට පුළුවන් විදියට උපරිමයෙන්ම ඒ දායකත්වයේ දරන පිරිසක් තමයි ඔබ දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා එවගේම අපේ රත්නනෝන මහත්මිය ඔබ සියලු දෙනාම මේ විහාරස්ථානයේ ඉතා පැරණි දායක පිරිසක්
මෙවර වස් කාලය තුල සෙනසුරාදා සහ ඉරිදා කියන දින දෙක මුල් කරගෙන විහාරස්ථානය තුල වස් සමය තුල වස්සාන කාලය තුල නවරහදී ගිලන්පස පූජාව පැවැත්වෙනවා. පූජාවෙන් අනතුරුව ඒ කාලීන ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. මේ පින්කම ලබන සතියේ ඔක්තෝබර් මාස පළමු වෙනි දවසෙන් ඒ වස්තුම් මාසයේ මේ විහාරස්ථානය තුල වස්සැසුවව ස්වාමීන් වහන්සේලා වස් පවාරණය සිදු වෙනවා. ඉන් අනතුරුව ඒ කටින මාසයේ උදා වෙනවා. තව දවස් කීපයකින් මේ වස් කාලය තුල පැවැත්වෙන ඒ වස් තුන් මාසයේ මුල මුලුල්ලෙහි පැවැත්වෙන ඒ නවරහදී ගිලන්පස පූජාවට දායකත්වයේ දරන පින්නතුන් සුළු පිරිසක් වුණත් ඒ පින්කම දැක බලා අනුමෝදන් වීමට අන්තර්ජාලය හරහා ඔබට හැකියාව තිබෙනවා. ඔක්තෝබර් මාස 24 සහ 25 කියන දෙදින මුලුල්ලෙහි මේ විහාරස්ථානය තුල කටින පින්කම පැවැත්වෙනවා. එහි මූලික දායකත්වයේ දරන්නේ දායක ඇත්තන් සහ ප්‍රියානි රාජපක්ෂ නෝන මහත්මියතුළු පවුලේ සියලු දෙනාගේ මූලිකත්වයෙන් ඔක්තෝබර් මාස 24 වෙනි සෙනසුරාදා විහාරස්ථානය තුල 8:20 ගිලන්පස පූජාවත් ඒ වගේම ඉන් අනතුරුව පසුදින කටින පින්කම පැවැත්වෙනවා. කටින චීවර පූජා උත්සවය පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට මේ පින්කම දැක බලා අනුමෝදන් වීමට අන්තර්ජාලය හරහා ඒ YouTube Facebook ආදී අන්තර්ජාලය හරහා ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. අද දවස තුල පින්කමෙහි දායකත්වයේ දරන ඔබ සියලු දෙනාටත් ඒ වගේම පින්කමට විහාරස්ථානයට පැමිණිලා සහභාගී වන්නට බැරි වුණත් ඒ අන්තර්ජාලය හරහා පින්කම සඳහා සහභාගී වෙන්නා වූ සියලු දෙනාට ආශිර්වාද පිණිස මේ රටටත් ඒ වගේම මේ රටේ ජීවත් වෙන්නා වූ ඒ වගේම ලෝකවාසී සියලු සත්ත්වයින්ට ආශිර්වාද පිණිස මේ වීසනකාරී තත්ත්වෙන් අත් මිදී නැවත යථා තත්ත්වයට පත් වේවා යන සත්චේතනාවෙන් යුක්තව ඒ වීසනකාරී තත්ත්වෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයට පත් වුණා. ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කෝටි සංඛ්‍යාත පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට යෙදුණා. ඒ වගේම තවමත් ප්‍රතිකාර ලබනවා. දැන් එන්න එන්න දවසින් දවස නැවත හිවිසනකාරී තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා ඒ සියලු උදුරු දොහරින් භූත වේවා නැවත යථා තත්ත්වයට පත් වේවා කියන සත්චේතනාවෙන් යුක්තව පින්කම ආරම්භ කරනවස් ඔබ සියලු දෙනා තිසරණගත පංචශීලයේ පිහිටවීමට මම මේ මොහොතේ තා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. මුලසුනේ වැඩ සිටින ආචාර්ය හාඳු පැල්පල මහින්ද නායක මහින්දණන් වහන්සේට ඉන් අනතුරුව අද දවස තුල මේ පැවැත්වෙන නවරහදී ගිලන්පස පූජාව අමනුගම ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. කවුරු සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්නේ තිසරණගත පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
ततीयम्पि धम्मं शरणं गच्छामि ततीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणी शिक्षापदं समादयामि अदिन्नादानावेरमणी शिक्षापदं समादयामि कामेषु मिथ्याचारावेरमणी शिक्षापदं समादयामि मुसावादावेरमणी शिक्षापदं समादयामि सुरामेरमद्यपमादट्ठानावेरमणी शिक्षापदं समादयामि සියලු දෙනාම සාදුකාරය පවත්වන්න. ඊතම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සදා සම්පාදිත උතුමෝ ගිලම්පස සම්මා සම්බුද්ධ පූජාව ලෝතර තථාගත සම්මා සම්බුද්‍රජානන් වහන්සේගේ උතුමෝ ගුණ සමුදායට මේ උතුමෝ සම්මා සම්බුද්ධ පූජාව පෝජා කර්ම පූජා වේවා. උන්නාන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීමට සෙවන සරසා දුන් ජයසීමා බෝධිනාචාර්ය වහන්සේට ඔබ විසින් සම්පාදිත උතුම් මෝගිලම්පස පූජාව පූජාසනයේ තැන්පත් කරන්නට යෙදුණා. ඒ උතුම් වූ පුද පූජාවත් පූජා කරමි පූජාම වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන් තමන්ගේ සත් ප්‍රාර්ථනාවන් හදවතේ ඇති කරගෙන තිබෙන තුම් වූ යහපත් ප්‍රාර්ථනාවන් යහපත් වේවා සමෘද්ධමත් භාවයට පත් වේවා කියන උතුම් වූ අදහසින් සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය යහපත රැකවරණය ආශිර්වාදය උදා වේවා කියන උතුම් වූ සත් ප්‍රාර්ථනාව හදවතේ තැන්පත් කරගෙන හැම දිනාම ප්‍රථමයෙන් තෙරුවන් වන්දනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුංජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච ස්වාංකාතෝ භගවතා ධම්මෝ සන්දින්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පජ්ජන්තං වේදි තම්බෝ
විඤ්ඤෝහෙති නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝචි ගුඤ්ජෝ සකලෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීතිපටිපන්නෝ භගවතෝ සාවක යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරනෙයෝ අනුන්තරම් පුඤ්ඤක් කිත්තං ලෝකස්සාති නමාමි සංඝං මුනි රාජ සාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චි ගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සාදු කියන්න මේ විදිහට කියවන්න බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ දෑත නළලෙ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පිංකෙත වන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නම දින්නේ දෑත නළලෙ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පිංකෙත වන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු සද හම් නම දින්නේ දෑත නළලෙ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පිංකෙත වන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු මහා සංග නම දින්නේ හැම දිනාම
මිනවහරාදී බුදුගුණ වන්දනාව එකට සිදු කරමු. අරහං අරහෝති නාමේන අරහං පාපන්න කාරයේ අරහත් පලං පත්තෝ අරහං නාම තේ නමෝ සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අට්ඨ විඤ්ඤාපකාසිතා අතීතානාකතුම්පන්නෝ විඤ්ඤාචරණ තේ නමෝ සුගතෝ සුගතන්තානං සුගතෝ සුන්දරම් පිච නිම්භානං සුගතින් යන්ති සුගතෝ නාමතේ නමෝ ලෝකවිදූති නාමේන අතීතානාගතේ විදූ සංඛාර සන්ත මොකාසෝ ලෝකවිදු නාමතේ නමෝ අනුත්තරෝ ඥාන සීලේන යෝ ලෝකස්ස අනුත්තරෝ අනුත්තරෝ පූජ ලෝකස්මින් තන් නමස්සාමි අනුත්තරං සාරති සාරති දේවෝ යෝ ලෝකස්ස සුසාරති සාරති පූජ ලෝකස්මින් තන් නමස්සාමි සාරති දේව යක්ඛ මනුස්සානං ලෝකේ අංග පලං දදං අදන්තං දමයම් තානං පුරිසාජඤ්ඤතේ නමෝ භගවා භගවා යුන්තෝ භංගං කිලේස වාහතෝ භංගං සංසාර මුත්තාරෝ භගවා නාමතේ නමෝ ඔබ විසින් සම්පාදිත උතුම් වූ ගිලම්පස පහන් සුවඳ දුම් සුවඳ මල් චතුමඳුර ආදී සියලුම පූජා පූදාවන් ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසා සමසිත පහදවාගෙන පූජා කරමි පූජාම වේවා. අප සමගිකට මේ ගාථාවන් කියවමු. නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකචෙත්තං නරාසභං ඝනසාරම්පදින්තේන දීපේන තමදන්සිනා තිලෝකදීපං පූජයාමි තමෝනුදං
ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුම්පම්මිලායාති යතයි ධම්මේ කායෝතතායාති විනාසභාවන් සුගන්ධං සීතලං කම්පං පසන්න මදුරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතුන්තම අදිවාසේතුනෝ භන්තේ ගිලාන පංචයංඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතුන්තම අදිවාසේතුනෝ භන්තේ අෂ්ටපානං පරිකම්පිතං අනුකම්පං පතිගන්හාතු උත්තම නාගවල්ලී දලෝපේතං චුන්නපූග සමායුතං තාම්බූලම් පතිගන්හාතු සතම් පූජේමි දන්දිනෝ වන්දාමි චේතියං සම්බං සම්බටානි සුපතින්ටිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධරූපං පඨමං බෝධිපල්ලංකං දුතියංච අනින්මිසං තතියංචංක මනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සන්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං මයංගනං නාගදීපං කල්යානං පදලාංචනං දිවාගුහං දීගවාපි චේතියංච මුතිංගනං තිස්ස මහාවිහාරංච බෝධිං මරිස වන්ටියං සන්නමාලී මහාචේතියං තූපාරාම භයාගිරිං ජේතවනං සේලචේතියං තථාගාචර ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සම්බදා සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධිමුත්තමං පූජේමි බෝධිරාජානං දීපේනේතේන සාදරං
සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දූපේනේතේන සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පඤ්චයේමං ගුණ සුවද විහිදු සම්බුදු පියාණන්ට මෙම සියලු පූජාව නිර්වාණ ශාන්තිය පතා සසර දුකින් අත මිදීම පිණිස පූජා කරමි පූජා වේවා පූජාම වේවා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තම් බෝධි ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ කල්යාණ මිත්‍රයන් ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා කමා කරවා ගැනීමේ ගාථාව කියමු කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර
නිවන් ප්‍රාර්ථනා කරමු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවං කයාවහන්නෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහන්නෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහන්නෝතු සම්බ දුක්ඛා පමුංචතු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසණ්ඩාච බුම්මණ්ඩා දේවානාගා මෛන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසණ්ඩාච බුම්මණ්ඩා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසණ්ඩාච බුම්මණ්ඩා දේවානාගා මෛන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මේ විදිහට කියවන්න අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් සිඳු වුණා වූ සියලු දෝෂයනට සියලු පාපයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව වේවා දෙවනුවද මට සමාව වේවා තෙවනුවද මට සමාව වේවා සාදු කියන්න මීළඟට තිබෙන ධර්ම දේශනාව සඳහා සූදානම් වීමට තිබෙමින් සියලු දෙනාම මදක් ඔය විදිහටම රැඳී සිටින්න සියලු දෙනාටම තෙරුවන් සරණයි
साधु कार्य पवत्तन्न तव तावत् साधकियन्न मिमोते श्री सद्धातिस्स जात्यंतर बौद्ध मध्यस्थानाधीश्वर एक्सत् राजधानी प्रधान संघनायक अग्रमहा पंडित मागे गुरुदेव माहिमपाणन महासेगे अनुशासना अववाद परिधि अद दवस तुल මේ වස් සමය තුල ඒ නවරහදී ගිලන්පස පූජාවෙන් අනතුරුව පැවැත්වෙන කාලීන ධර්මදේශනාව මේ මොහොතේ අප හිතවත් නායක මහින්පාණන් මහන්සේගේ අනුශාසනා අවවාද පරිදි අප ආරාධනා කරන්නට යෙදුනා ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී ශාස්ත්‍රපති තිස්සපුර සුගත රතන පෙහාම්දුරන් වහන්සේට කවුරුත් සාදුකාරයක් පවත්වන්න දැන්පටන් ධර්මදේශනාව ආරම්භ වෙනවා. සංගමහන්තු හොඳයි සාදුනාදිය පවත්වමු හැම දිනම නා පැහැනවනේ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतो सम्मा सम्बुद्धस्स उरिमा भिक्खवे कोटेन पञ्ञायति अविद्याय इतो पुब्बे अविद्या नवोऽसि අතපච්චයා සම්භවී තේවං චේතං භික්කවේ උච්චති අතච පන පඤ්ඤායතිද පච්චයා අවිද්‍යාති කින්ස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක දුරන්දර අග්ගමහා පඬිත අවසරයි ගලයායේ පියදස්සී නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම මේ වස් කාලය තුල විහාරස්ථානයේ තුල වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ධර්මස්වරණලාභී වාසනාවන්ත සදහැවතුනි විමුතුනි ගුණවතුනි ජීවිතේ වටිනාම කාලයක් හැටියට බෞද්ධයාට ආවේනික ජීවිතේ සුවිශේෂීම කාලයක් වසාන කාලය ආධ්‍යාත්මීය වශයෙන් ගුණදම් පුරාගෙන
පින්නමැති මල් මාලාව තව තවත් විසිතුරු කර ගන්න ඒ වගේම සරසවා ගන්න ගුණ දහමින් ජීවිතය සූපත් කර ගන්න පුණ්‍යවන්තම කාලයයි වසාන කාලයයි මේ පවතින කොරෝනා වසංගත තත්ත්වේ නිසා කොයි ආකාරයෙන් ජීවිතවලට බලපෑම් එල්ල වුණත් මේ වස් කාලය තුල කින්ස්බරිසි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙනදා වගේම පින්වතුන් වෙත සමීප කරුණු ලබන ඒ ධර්ම දායාදය මේ වතාවෙත් ඒ ආකාරයටම නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඒ වගේම ගරුතර මහා සංඝරුවනේ අවවාද අනුශාසනා පරිදි සංවිධානය කරලා තිබෙනවා. ඉතින් අපිට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලැබුවේ ඒ අතිගෞරවනීය අපේ ගලයායි ධම්මරංසි අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ. ඉතින් ඒ අනුව හැම දිනාම සවස් කාලයේ පවත්වනු ලබන උතුම් බුද්ධ වන්දනා පින්කම සිදු කිරීමෙන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන විදිහට සියලු දානයන් පරදවා අනර්ග ආනිසංස ලබා දෙන ධර්ම දානමය කුසලයේ මේ සවස් කාලය තුළ ජීවිතයට සමීප කරගන්න. පින්වත්නි අදහස් කරගනිමු, කල්පනා කරගනිමු, ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ අපි ඉතාම වටිනා මනුස්ස ආත්ම භාවයක් ලබා ගත්තා. තථාගත දේශනාවේ සඳහන් වෙනවා මේ ලෝකයේ අති දුර්ලභ කාරණා කීපයක්. ඒ අතර පරම දුර්ලභ කාරණාවක් දුර්ලභෝ සම්බුද්ධත් පාදෝ ලෝකස්මේ බුද්ධෝ බුද්ධෝත්පාද සම්භව. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම ලෝකයේ අති දුර්ලභ කාරණාවක්. උන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු 2000 ගණන් ගත වුණා. ධර්මයේ තුලින් උන්වහන්සේ ජීවමාන වෙනවා, ධාතුන් වහන්සේලා තුලින් උන්වහන්සේ ජීවමාන වෙනවා, සම්බුද්ධ ශාසනය තුලින් බුදුරජාණන් වහන්සේ අදට ජීවමානයි. ඒ දුර්ලභ අවස්ථාව අපට ලැබිලා තිබෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි මනුස්ස ආත්ම භාවයක් ලැබලා තියෙනවා. ලෝකයේ අති දුර්ලභ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම. ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීම. බුද්ධෝත්පාද කාලයක් තුළ මනුස්ස ආත්ම භාවය ලබා ගන්නට අපි වාසනාවන්ත වෙලා තිබෙනවා. ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් පින්වත්නි දුර්ලභ කන සම්පත්තිය. සන සම්පත්තිය ලබා ගැනීම ඉතාම දුර්ලභයි. මිනිසෙක් වෙලා මනුස්ස ආත්ම භාවය ලබා ගත්තට ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ දේවල් මැනවින් පිහිටපු මිනිසෙක් හැටියට මේ ලෝකයේ උත්පත්ති කරන එක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඔබ අප හැම දෙනාටම අපේ දෑසින් ලෝකයේ දකින්න, දෙසවනින් වටිනා දේවල් ලෝකයේ අහන්නට, දෑතින් වටිනා දේවල් ජීවිතයේ සිදු කරගන්නට, මනසින් වටිනා දේවල් සිතන්නට, දෙපයින් වටිනා ගමම යන්නට පුළුවන් ආකාරයට අපට ඒ වටිනා සන සම්පත්තිය ලැබිලා තිබෙනවා අපි හැම දෙනාටම. ඊළඟට දේශනාවේ සඳහන් වෙනවා ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙන එක, සසුන්ගත වෙන එක, භික්ෂුවක් භික්ෂුණියක් බවට පත්වෙන එක මේ ලෝකයේ අති දුර්ලභ අවස්ථාවක්. සංසාරගත කුසලයන්ගේ මහා පිහිටක් හැටියට, ඒ කුසල කර්මයන්ගේ විපාක දීමක් හැටියට, ඉස්මතු වීමක් හැටියට දුර්ලභ පැවිදි භාවයේ ලබා ගන්නට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒකත් ලෝකයේ අති දුර්ලභ අවස්ථාවක්.
ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබෙන එක මේ ලෝකේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. මනුසාත්ම භාවයක් ලැබුවා ධර්මයේ නැති ලෝකයක අපි ඉපදුනොත් පරිසරයක ඉපදුනොත් ධර්ම දායාදේ හිමිකරුවන් වෙන්නට අවකාශ නැහැ. මනුසාත්ම භාවයක් ලබනකොට ධර්ම දායාදේ ලබා ගන්නට වාසනාව ලැබෙනවා නම් ඒ ජීවිතය බොහෝම ශ්‍රේෂ්ඨයි. ඔබ අප හැම දෙනාට මේ දායාදේ ලබන්නට වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම තවත් දුර්ලභම අවස්ථාවක් පින්වත්නි දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කියලා සඳහන් වෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය ලබා ගැනීම මේ ලෝකයේ අති දුර්ලභ අවස්ථාවක්. ඉතින් අද වර්තමානයේ තුල කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා ඇසුරුණු සුරු කරමින් ඒ වගේම ඔබේ දහම් ඇස තව තව පාද ගන්නට දහම් ඥානෙ දියුණු කර ගන්නට අවකාශයේ මේ වර්තමානයේ තුල ලැබිලා තිබෙනවා. නවීන තාක්ෂණයේ තුලිනුත් ධර්මයේ ඔබේ ජීවිතයට සමීප කර ගන්නට අවකාශ ලැබිලා තිබෙනවා. කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා ඒ වගේම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ජීවිතයේ ඇසුරු නිසුරු කරන්නට ධර්මයේ තුලින් අපිට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාර ගමනේ දුර්ලභව ලබා ගත යුතු වටිනාම දායාදයන් රාශියක් පින්වත්නි අපට ලැබිලා තිබෙනවා. ඒ දුර්ලභ අවස්ථාවන්ගෙන් අපි සැනසීම ලබන්ට ප්‍රතිඵල ලබන්නට නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කළ යුතුම වෙනවා. දේශනාවේ සඳහන් වන්නේ පින්වත්නි අපි ධර්මයට ලැබිව කටයුතු සිද්ධ කරනකොට ඒ ගහට්ටා පුණ්‍ය කරා සීලවන්තෝ උපාසකා ගිහි අය කියලා කියන්නේම උපාසක උපාසිකාවන් කියලා කියන්නේම හොඳට පින්කම් සිද්ධ කරගන්න පින් කරන පිරිසක් පින් රැස් කරගන්න පිරිසක් පිනට කැමති පිරිසක් පින් කරන ඇත්තන්ගේ ස්වභාවය සීලවන්ත උපාසකා බොහෝම සිල්වත් වෙනවා ගුණවත් වෙනවා. මේ ලෝකේ සිල්වතුන් ගුණවතුන් සොයාගෙන ගියොත් පින්වත්නි ඒ පින්කම් කරන අයමයි පින්කම් කිරීම තුලින්මයි පින් හිත් හදාගෙන සිල්වතුන් ගුණවතුන් බවට පරිවර්තනය වෙන්නේ. මේ ලෝකේ බෞද්ධයන් අතර සිල්වත් ගුණවත් පිරිස අතරට යමෙක් වැටෙනවා නම් යමෙක් සිල්වත් නම් ගුණවත් නම් උපාසකා උපාසක උපාසිකා කියන තත්වයට ගමන් කරනවා. උපාසක උපාසිකා කියලා කියන්නේ කුමක්ද පින්වත්නි? කාටද උපාසක කියන කේ අදහස? උපාසිකා කියන කේ අදහස මොකද්ද? තුනුරුවන් උපාසනය කරන්නේ යමෙක්ද? ඔහු උපාසක, ඇය උපාසිකා. තුනුරුවන් ඇසුරු නිසුරු කිරීම, ඒ වගේම තුනුරුවන් උපාසකා, තුනුරුවන් ඇසුරු නිසුරු කිරීම තුළ ඒකාන්ත වශයෙන්ම උපාසක උපාසිකා කියන තත්වයට ගමන් කරනවා. ඒ ඇසුරු කරන මොහොතක් ගාන ජීවිතයේ ගුණ දහමින් සුවපත් වෙනවා. ඒ වගේම දහං අවබෝධයෙන් ජීවිතයේ ජය ගන්නවා. ඉතින් හැම දිනම කල්පනා කරගනිමු අද දවසේ උපාසක ගුණ දියුණු කරගන්න, උපාසිකා කියන ගුණ දියුණු කරගන්න, ඒ වගේම වටිනා පින්කම් සමුදාය ජීවිතයට එකතු කරගන්න, ඒ වගේම සිල්වත්කම් ගුණවත්කම් දැහැමි සිටිවිලි සමගින් ජීවිතයට තව තව සමීප කරගන්න මේ උදාර අවස්ථාව තුළ හැම දිනාටම අවකාශ සැලසෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහාම මුලින්ම පුංචි පාඩයක් ඔබට සිහිපත් කළා. අවිජ්ජහා කියන සූත්‍ර දේශනාවේ සඳහන් වන පුංචි පාඩයක්. එක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ
සවැත් නුවර වැඩ වාසය කරන මොහොතක ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ හැම දෙයකටම හේතු තියෙනවා ඉමක් කොනක් නොපෙනෙන මේ සංසාර ගමනේ මුල හොයාගෙන ගියොත් කවුරු හරි කියන්න පුළුවන් අවිද්‍යාව මෙන්න මේ වෙලාවේ හටගත්තේ අවිද්‍යාව නිසාමයි මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරන්නේ නොදැනීම නිසා මෝහය නිසා සක්කාය දිට්ඨිය නිසා අපි මේ සංසාර ගමනේ තාමත් ලත වෙනවා කෙනෙක් කියන්න පුළුවන් මේ නොදන්නාකම මුලා වීම ඒ වගේම සක්කාය දිට්ඨිය මේ ආකාරයට අපි කතා කරන දේ සංසාර ගමනේ කොතනින්ද ඇති වුනේ කියලා අපට හොයන්න පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනාකට වදාළේ මේ අවිද්‍යාව කවදා අපට ඇති වුණාද කියලා මේ සංසාර ගමනේ ස්වභාවය බලපුවාම හොයන්ට බෑ මොන මොහොතේ ඇති වුණාද කියලා ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනකයි අපි නිරිලා ඉන්නේ. ඒ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස. මේ දුක් වේදනා වලට මූණ දීමට මූලික වුණා පින්වත්නි අවිද්‍යාව. මේ සංසාර ගමනේ මමයේ මගේ කියන මේ ප්‍රාර්ථනාව නිසාම අපි මුලා වුණා. අපට චතුරාර්ය සත්‍ය දුක කියන දේ අවබෝධ කරගන්න බැරි වෙනවා. මමයේ මාගේ කියන මේ සංකල්පය තුලමයි අපි මුලාවටපත් වුනේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි. ජීවිතේ අපි හැමදාම මම මගේ මට කියන මේ අදහස තුල ජීවත් වෙනවා මගේ දරුවෝ ඒ වගේ මගේ නෑදෑයෝ මගේ දේපල මගේ ගේ දොර මගේ අඹ දරුවෝ මේ ආදී වශයෙන් කල්පනා කරනවා ඒ වගේම බොහෝ දෙනාගේ කරදර කම්කටොළු අපේ කරදර බවට අපි පත් කරගන්නවා මගේ කරදර බවට පත් කරගන්නවා මේ මමායනේ පිළිබඳව කල්පනා කළොත් මමත්වයේ ඇති උනේම පින්වත්නි ආසාවන් නිසාමයි ජීවිතේ අන් අය මුන් කරගෙනමයි ඒ අය මගේ කරගෙනමයි මේ මමත්වයක් ජීවිතේ අපි හදාගෙන තිබෙන්නේ ඔබ දවසට කේන්ති ගන්න වාර ගන්න හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ කේන්ති ගන්න හැම වාරයකම මගේ කියන කාරණාවක් තුළ ඔබ කේන්ති ගන්නවා අනුන්ගේ දෙයක් මගේ කරගන්නවා අනුන්ගේ දෙයක් මගේ කරගෙන ඔබ කේන්ති ගන්නේ අන් අය නිසාමයි අන් අය නිසාම අපි දවසේ අනන්තවත් කේන්ති ගන්නවා අත්තනාව කතම් පාපං අත්තනාව සංකිලිස්සති පිරිසුදු වෙන්නේ අපිරිසුදු වෙන්නේ පින්වත්නි අපි අපිමයි කාටවත් බෑ අපිව පිරිසුදු කරන්න අපිරිසුදු කරන්න පිරිසුදු බව ඇති කරගන්නෙත් අපිමයි අපිරිසුදු බව ඇති කරගන්නෙත් අපිමයි එහෙනම් මම කියන ලෝකයේ ඇතුළට අපි බොහෝ වස්තුන් රාශියක් එකතු කරගෙන තිබෙනවා ඒ එකතු කරගත් වස්තුන්ගේ ප්‍රමාණයට අපි ආසාවන් පොදි බැඳගෙන පින්වත්නි ජීවිතේ දුක් විඳිනවා එක අවස්ථාවක තථාගතයන් වහන්සේ දේශනාකට වදාලා රත්ත්‍යින් දූපෛති දිවා පජ්ජලති කියලා. පොහුදුන් මිනිසාගේ සත්‍යාගේ ස්වභාවය